आयुवान सुबुदेशनक दवसे प्रथम प्रवृत्ति विकासयයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය උදෑසන පුවත් සිරස්තල වෙත වතු ජනතාවට ලයිම ආශ්‍රිතවම නව නිවාස ලබා දෙන්නේ ජනපති සහ අගමැති අවධානය ජනතාවට පොරොන්දු වූ දෙසම නව ව්‍යවස්ථාවක් ගේන්න හිටපු කතානායකවරයාගෙන් ඉල්ලීමක් ලංකාව බරපතල මූල්‍ය අනුතරක ජාත්‍යන්තර සමීක්ෂණයක් උපුටා දක්වමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත. වතු ජනතාවට නිවාස සම්පාදනයේදී ලයිම් ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් वत्तु निवास सह प्रजा यटितल पहसुकम पिलिबंध राज्य मात्यांशे इदिरि सलसुम पिलिबंधव जनाधिपति कार्यालयेदी जनाधिपति गोटाभय राजपक्ष महतागे प्रधानत्वයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. එෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වතු ජනතාවට නිවාස සම්පාදනයේදී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජයේ ගෙන යන වැඩපිළිවෙලට සමගාමීව පෞද්ගලික වතු සමාගම්ද තම යුතුයකම් සහ වගකීම් කොටස ඉටු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය අධ්‍යාපන කෘෂිකර්ම නිවාස ක්‍රීඩා ඇතුළු රේඛීය අමාත්‍යාංශවල සහාය ගනිමින් වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට පියවර ගත යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. බණ්ඩාරවල හැටන් නුවරඑළිය සහ ඇල්ල කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ශාස්ත්‍රීය ප්‍රවර්ධනයට ගෙන ඇති සැලසුම් කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරයන් මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. नव आंडुक्रम व्यवस्थाव ගෙනීමට කටයුතු කරන ලෙසට හිටපු කතානායක කරු ජයසූරිය මහතා රජයෙන් නිල්ලීමක් කරනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති වැඩසටහනකට එක් වෙමින්. මේ යෝජිත පනතට විශාල විරුද්ධත්වයක් රටේ ඇවිත් තියෙනවා. මෙතන අපේ කිසිම ආණ්ඩු බේරීමේ බලාපොරොත්තුවක්වත් දේශපාලන පක්ෂයක් කිරීමේ බලාපොරොත්තුවත් අපේ නැහැ. ඒ නිසා අපි රජයට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙතෙක් පැවති ආකාරයට මේ රට පාලනය කර මහ ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථාවක් සඳහා සියලු මායගේ අදහස් විමසලා පියවර ගන්නා ලෙස අපි යෝජනා කරනවා. මේ රටේ නායකයා පාර්ලිමේන්තුවටත් අධිකරණයටත් වග කියන නායකයෙක් නොවන තත්වයකට 20 වෙනි සංශෝධනය අද ගෙනල්ලා තියෙනවා. මේක හරියට රාජාණ්ඩු ක්‍රමයක් වගේ. අපි එහෙනම් සියලු දෙනාම විපක්ෂයේ විදියට මේ වෙලාවේ इक्कहु वेला में रटे जनतावगे स्वाधीनत्वे प्रजातंत्रवादे आरक्षा කරන්න ඕන 20 වෙනි සංශෝධනයේ අම්මෙක් තාන්තික නැති දරුවෙක් විදියට මේ රට බිහි කරලා තියෙනවා. අද මේ වෙනුව ඊටත් සියලුම ස්වාධීන කොමිෂන් රූකඩ බවට පත් කරලා තියෙනවා. මට මතකයි අපේ රාජ්‍ය කාලේ മന്ത്രിවරුන්ගෙන් අපිට චෝදනාවක් තිබ්බේ Tamanට ඕන OIC දාලා දෙන්න. Tamanට ඕන DIG දාන්න බෑ. Tamanට ඕන SP දාන්න බෑ. අද මයිදනේ තත්ත්වේ 20 වෙනි සංශෝධනයේ ගේන්න ඉස්සලා සම්පූර්ණයෙන් කන පිට හරලා තියෙනවා. 19 වෙනි සංශෝධනයේ ගෙනාවේ රාජපක්ෂ පවුලට විරුද්ධව. මේ එක දෙයක් තමයි 20 වෙනි සංශෝධනය කරන කට්ටිය කතා කරන්නේ. මොකද්ද ඔය රාජපක්ෂලට විරුද්ධව කරන්නේ? රාජ්‍ය සේවා කොමිසම ස්වාධීන කොමිසම ගෙනාපු එකද? ඒ නැත්තම් විගණන කොමිසමක් ගෙනාපු එකද? ප්‍රසම්පාදන කොමිසමක් ගෙනාපු එකද? ජනාධිපතිවරයාගේ කාලය ඕන වාරයක් කියන එක වාර දෙකකට කරපු එකද? එහෙම නැත්නම් ජනාධිපති දුර කාලය 6 ඉඳලා 5ට අඩු කරපු එකද? මේවද කියලා නැහැ. ඒගොල්ලෝ හිතනවා ඇත්තේ මේ සමහරලාට ද්විත්ව පුරවැසිභාවය. අද 20 බලේතල නැතුව තමයි කියන්නේ නිවාස අධිකාරියට ගිහිල්ලා චක්‍ර ලේඛනයේ පැත්තකට දාන්න. මගේ වචනෙට වැඩ කරන්න. මං හිතන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහට පස්සේ කවුරුවක්වත් ඕක කිව්වේ නැහැ. මොකද සුද්දාගේ ඉන්දියා ගවර්නර්ලත් කිව්වේ නැහැ මං කියන දේ කරපන් කියලා. ඒගොල්ලෝ අන්තිම නරක දෙයට හරි පුරන් අප්පුව එල්ලලා මරන්නේ කියන එකත් ලිඛිතව දුන්නා. මේ රාජසිංහට පස්සේ මේ පළවෙනි වට ලංකාවේ බිහි වෙලා තියෙන එක්කෙනෙක් මගේ වචන ක්‍රියාත්මක කරනවා. 20 වෙනි සංශෝධනය හානුවට කියන කරන අකුලා ගන්න එක. අකුලාගෙන කරුණාකරලා කියන අලුත් ව්‍යවස්ථාවක ඉන්න. ජාතික සංවාදේ පටන් අරගෙන තම හන්දි ගානම, පාර ගානම, කන්තෝරවල, පාර්ලිමේන්තුවේ වේදිකාවල සාකච්ඡා කරලා රට ගැලපෙන ව්‍යවස්ථාවක ගේමු අපි. වන් ෂොට් තීන්දුවක් අපි ගේමු. ප්‍රශ්නයක් නැහැ. එතකොම එක එක ගේන්න එපා. මට අපි විරුද්ධයි මේකට. ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරය තුල පවතින විශ්වාසය පළුදු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා. मूल्य आयोजन सह न्याय श्रेणीगत करन जात्यंतर आयतनक वन मूडीज आयतने අපේ රට ශ්‍රේණිගත කිරීමේ පහළ දැමීමක් සිදු කරලා තිබෙනවා B2 කාණ්ඩයේ සිට CAA1 කාණ්ඩය දක්වා. ඒ තුලින් අපේ රට ඇංගෝලාව, බාබේඩොස්, බෙලීස්, කොංගෝ, ඉරාකය, මාලි යන රටවල් වල ගණයට අපිපත් වෙලා තිබෙනවා. ශ්‍රේණිය පහළ වැටීම තුල වසර 10ක ඇමරිකානු ඩොලර් බැඳුම් කරයකට අය කරන වාර්ෂික පොලිය 13% දක්වා ඉහළ යාම තුල එම පොලිය අනුපාතය ජාත්‍යන්තර ණය වෙළඳ පොලේ ස්ථාපනය වීමත් සමග ණය වෙළඳ පොලෙන් ණය ලබා ගැනීමේ ඊට ප්‍රස්තාව අපේ රටට ඉතාමත්ම අතිශය දුෂ්කර කාර්යභාරයක් බවට පත් වෙනවා. මේ ශ්‍රේණිගත වීම අඩු වුණයි කියන්නේ ජාත්‍යන්තරයේ අපේ රට කෙරෙහි තිබෙන විශ්වාසය පළුදු වීම. අපේ රටට ආර්ථික වර්ධන වේගය ඉහළ දමන්නට බෑ. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම සංවර්ධනමය ආර්ථික වර්ධනමය මර උගුලකට හිර වෙනවා මේ ශ්‍රේණිගත කිරීම පහළ වැටීම තුල. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව ඉතාමත් ඉහළ තලයකට ගෙනීමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. මේ රටේ සංවර්ධන ශාස්ත්‍රයේහි විශාල වශයෙන් මගහැරුණු තැන් ගණනාවක් නිවැරදි කරමින් ඉදිරියට ගෙනියන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපනයනය පිළිබඳව මුළු ලෝකෙම මේ කාලේ අර්බුද වලට ගිහිල්ලා තියෙන වෙලාවක ලංකාවේ අපනයන ආදායම ගිය වර්ෂයේ මේ මාස වලට සාපේක්ෂව ඉතාම ඉහළ මට්ටමකට ගේන්න මේ රටේ ආර්ථික කළමනාකාරීත්වයට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා විසින් මූලික වශයෙන්ම මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ තීන්දුව తీරන ගැනීමේ ක්‍රමවේදවල විශාල වෙනසක් සිදු කරමින් තාම වේගවත් මහජන සේවයක් සැලසීමේ වැඩසටහනකට රටේ රාජ්‍ය යාන්ත්‍රණය තල්ලු කරලා නැත්තම් ගෙනල්ලා තියෙනවා. පසුගිය රජය මේ රටට ගෙනාවා බටහිර අවශ්‍යතාවය මත මේ රටට නොගැලපෙන රටට අනවශ්‍ය නීති මහා විශාල ප්‍රමාණයක්. ඒ වගේම පසුගිය රජය ඔවුන්ගේ මුළු පාලන කාලය තුර සිදු කරේ මේ රටට අනවශ්‍ය බටහිර අවශ්‍යතාවයට ඕන නීති රීති ගෙනීමත් බොරු චෝදනා දාලා ඔවුන්ගේ විරුද්ධවාදීන්ව දඩයම් කිරීමත් විතරයි. අද වෙනකල් මේ පසුගිය අවුරුදු 5 පුරාම මේ පැවති යහපාලන රජය පවා පිළිගත්ත මේ විගණන කොමිසම ප්‍රායෝගික නැහැ. මේ මගින් කටයුතු කරන්න ගියොත් මේ රටේ මහා අවුල් ජාලයක් ඇති වෙනවා. මේ වසර 5ේම මේ විගණන කොමිසම කියන එක කඩදාසියකට විතර සීමා කරපු විවස්ථාවට පමණක් සීමා කරපු ආයතනයක් බවට පත් වුණා. ඒ කඩදාසියකට සීමා වෙච්ච ආයතන ඉවත් කිරීම මිසක් මේ රටේ විගණන ක්‍රියාවලිය නතර කිරීම නෙමෙයි. පුරවැසි අයිතිවාසිකම් නොමැති රටක් බිහි කිරීම වළක්වාලීමට එරෙහිව සියලු දෙනා නැගී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තුවේ මම මන්ත්‍රීවරයෙක් වෙලා පළවෙනි පාර කතාව කරනකොට ධම්මපදයේ එන මම මගේ ප්‍රියතම ගාතාවක් මම උපුටලා දැක්කුවා. මොකද ඒ ගාතාව අර නතං කම්මං කතං සාදෝ යන්තත්වා අනුතප්පති යස්ස අසුමු කරොදං විපාකම් පටිසෙවති කියන ගාතාව. යම්කිසි ක්‍රියාවක් කරලා ආපහු පසුතැවිලි වෙන්න සිද්ධ වෙනවා නම් ඒ වගේ ක්‍රියාවල් කිරීමෙන් වළකින්න. යම්කිසි ක්‍රියාවක් කරලා යලි සතුටු වෙන්න පුළුවන් නම් ඒ වගේ ක්‍රියාවල් කරන්න. මම ඒක අද නැවත උපුටලා දක්වනවා. අපේ මහජන නියෝවිතයින්ට මේ අවස්ථාවේදී අපි මුනිවත රැක්කොත් අපි නිහඬ බව රැක්කොත් අපි අපේ දරුවන්ට බාර දෙන්නේ පුරවැසි අයිතිවාසිකම් නැති නිදහසක් නැති ඔළුව කෙඩින් කරගෙන ජීවත් වෙන්න බැරි සමාජයක්. බලන්න අද අධිකරණයට මොනවද කරන්න යන්නේ. අද ස්වාධීන කොමිෂන් සභාව අවසන් කරනවා. පාර්ලිමේන්තු සභාවක් පත් කරනවා. නමුත් අධීක්ෂණ පමණයි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අධීක්ෂණ පිළිපදින ජනාධිපතිවරයා බැඳිලා නැහැ. දේශීය ආයෝජකින් දිරිගැන්වීම හරහා මෙරට කිරි අවශ්‍යතාවය දේශීය නිෂ්පාදනය කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සහ ආයෝජකයින් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. එහිදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ දේශීය ආයෝජකයින් දිරිගැන්වීම හරහා මෙරට කිරි අවශ්‍යතාවය දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇති බවත් ඉදිරි වසර කිහිපය ඇතුළත මෙම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් නව ආයෝජකයින් නිෂ්පාදනය සඳහා යොමු කිරීම රජයේ බලාපොරොත්තුව බවයි. මේ අතර දිවිනැගම ව්‍යාපෘති යටතේ ආනයන කළ කිරිගවෙන් යොදා ගනිමින් ආරම්භ කළ වටවල කිරි නිෂ්පාදන ගොවිපළ නිරීක්ෂණය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා එක් වුණා. මෙම ගොවිපළේ කිරිගවෙන් 1000ක් පමණ සිටින අතර දිනකට කිරි ලීටර් 17000ක් නිපදවනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබ සුබ. दिनपता अलुत वीडियो सह प्रवृत्ति नरमेट इहत बटन एक क्लिक कर सियत टीवी सब्सक्राइब करना। अलुत वीडियो गन मुलिन्म दनगन्न मेम सीनो क्लिक करना।